මකල්සිම්හෝ ෝරයි් සංයෝගයේ දක්ශක්තිමත් කරයි බඳනාගර බුද්්‍යාශයේ විසින් පසුගේ නමවනදා මීගමූ බන්ධනාකාාරය සිදු කළ හදීසි සෝදිසි මහෙීමක් අතරතුොර, ජංගම දුරකතන හැට එකක් සිම්පත් පනස් එකක් සහ දුරකතන උපාග රැක් සොයා ගැනුනා. ඒ සිදු කළ තවත් මෙයමකදී ඇතම් රඳවියන් ගෙවනා සුකෝප බෝග දිවිපෙවැත් පිළිබඳව අනාවරණේ වීතිබෙනවා. මේ මීගමූ බන්ධනාකාරේ සිරදඩුවන් විදමිස් සිටින සංවිධනාත්මක අපරාධකරුවෙකුගේ සිරමැදිරිය සෝදිිසි කරල නිල දහරින් විසිල් ලබාගිනැති චායාරූප පෙළක්. අදාළ සිරකරුගේ සිර මැදිරේ තුළෙන් සැප් පහසු ඇදක් නවීනපන්නේ විදුලි පංකාවක් සහ ශීතකරණයක් ද සොයාගෙනනතිබෙනවා. අදාල ශීත කරනේ තුළ චිස්, චොකලට්, පළතුරු මෙෙන්ම බීම වර්ග කීපයක්තිබී ඇති බව මේ චයරුප ඔසේ පැහදිලිවනවා. ම මද්‍රර විජාවාර්ම සම්බන්ධයෙන් මරන දඩන නීමම වී සිරන සිරකරවයකුගේ කුටියතුළ තිබී නවීන පණන්නේයේ විදුලි උඳදුනක් ඇතුළ සුකෝප බෝගී බහන්ඩ රසක් බඳනාගර බුද්ධ අංශය විසින්ං සවඇගැති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් විර්ශණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරේ මෙරිල් රංජන් ළමහේවා මහතාගේ මූලිකත්වෙන් අපරාද පක්ෂණන් දෙපාර්ත්මේන්තුවේ විමර්ශෂණ කණ්ඩයමක් ඊඒ මීගම බන්ධනාකාරය වෙත පමිනිියා. අදාල මර්ශණන කටයුතු ඒ දහවල් කාල සිට රතු්‍රී හතදක්වාසද ඇතියා. එහිදී සෝදිසි මහිේදී හම වූ ශීත කරනය පිළි බඳව බඳධනාගාරණල දහරින් පවසා ඇත්තේ ඒ පොදු කටයුත්තක් සඳහා ව්‍යාපාරිකු විසින්න බන්ධනා ාරයට පරිත්‍යයාගක කළේක් බවයි. ඒය බන්ධ ගාරණල දහරින් සිදු කරන ලද සාවාධ්‍ය ප්‍රකාශයක් බව පවසන අපරධ පරිෂ්න දිපර්ත්මෙන්ටව, මේ පරිීක්ෂණන සම්හන්ධයෙන් වූ වාර්තාාවක් ඉදිරි සතියේදී ඉදිරි පත්කිරීමට නේමිතයි. මෙ වැනි අපරාධකරුවන්ට සැපවත් ජීවිතගතකිරීමට පරිසරේ හදන? බන්ධනාගාරණල දහරීන්ට දෙන්න දඩුවම කුමක්ත. මේ පිළිබඳව රටම අවධානයෙන් ලීවආයුෂ, කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට